අයිබෝන් හරිදේ හරියටම කියන එන සිත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමේ නවදහනේ පුවත් සිරස්තල වෙත සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් පිළිබඳව ව්‍යාජ තොරතුරු සපයන්නන්ට දැඩි දඬුවම් කඩු ගන්නාවෙන් පුද්ගලයෙකුත් අත්අඩංගුවට මෙරට සමස්ත ආසාදිතීන් දහසිය දහස ඉක්මවයි පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 12000 සීමාවට බස්නාහිර පළාත දැඩි අවධානම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුතුරු අංගවයි හින්දු වැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි උත්සවය අදයි ජනපති අගමැති විපක්ෂ නායකගෙන් සුබ පැතුම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දීපවාලි සමරන ලෙස සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ජනතා අපේක්ෂා අරගල බවතින් ජයගත යුතුයි ඉල්මහ සටනේදී අනුර කියයි බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තද වැසි ප්‍රථමයෙන් දේශීය පුවත් හින්දු පැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලි උත්සවයට දීපාවලි උත්සවය අදට යෙදී තිබෙනවා දීපවාලී දිනය සැලකෙන්නේ සියල්ල සඳහාම නවමු ආරම්භයක් ලබා දෙන්නක් ලෙසයි. මෙය හින්දු භක්තිකයන්ට ආගමික උත්සවයක් මෙන්ම සංස්කෘතික උත්සවයක්ද වනවා. විෂ්ණු දෙවියන් උදෙසා පහන් දල්වා රය පුරා ආලෝක පූජා පැවැත්වීම දීපවාලී උත්සවයේ විශේෂත්වයක්. ලෝකයා පීඩාවට පත්කර නර්ගාසුරන් නැමති අසුරයෙකුගෙන් ජනතාව බේරා ගැනීම ආලෝක පේලිය හෙවත් දීපවාලියේ ආරම්භය ලෙස සැලකෙනවා. අදට යෙදී ඇති දීපවාලී දිනේ නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමස්ත ලෝකයේම කොරෝනා වසංගතය නිසා උද්ගත වී ඇති දැවැන්ත අර්බුදයට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසෙල්ලක් බවයි. දීපවාලි සමයේ එම සැනසීම වෙනුවෙන් අප රටේ ලෝකේත් සියලුම හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවණු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ දීපවාලි පණිවිඩයේ සඳහන් වන්නේ අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මඟ පෙන්වන බවත් එලෙසින්ම මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහය වේනම් එය මිනිස් ජීවිතය සමෘද්ධිමත් කරන බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද දීපවාලි උත්සවයේ වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ සංහිඳියාවේ අපේක්ෂා පෙරදරිව වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමෙහිලා මේ අපූර්ව උත්සවය ඉමහත් පිටිවහලක් සපයන අතර ලෝකයට නිදුක් නිරෝගී බව උදාවන දීපවාලි දිනයක් ප්‍රාර්ථනා කරන බවයි. මේ අතර අදට යෙදී ඇති දීපවාලි උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය හැටියටත් ඒ වගේම කොවිඩ් මර්ධන මෙහෙයුම් කාර්යාංශයේ හැටියටත් අපි සුබපතනවා අපේ රටේ සියලුම සහෝදර දමිළ ජනතාවට සහෝදර සහෝදරියන්ට සුබ දීපවාලියක් වේවා කියලා. මේ රෝගී තීරණාත්මක අවධියක අපි ඉන්නේ. ඔබ කුමන ප්‍රදේශයක හිටියත් මෙවර දීපවාලි සැමරුම ගෙදරට විතරක් සීමා කරන්න කියන ඉල්ලීම ප්‍රථමයෙන්ම කරනවා. අපි වෙනදා දීපවාලි පවත්වපු විදියට සංචරණ සිදු කරලා කණ්ඩායම් හැටියට එකතු වෙලා සමරන්න යන්න එපා. ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට දැනුම් දීලා තියෙනවා දීපවාලි සැමරුමට නිවසේ ඉඳලා සමරන අයට ඒ අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන්න කියලා. කෙසේ වෙතත් ඊට පරිබාහිරව යම් කෙනෙක් දීපවාලි සමරන උත්සාහ කරනවා නම් නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරනවා නම් සවස් කාලය වෙනකොට විවිධාකාරයේ කටයුතු වල සාමූහිකව කටයුතු වල නිරත වෙනවා නම් ඒ අයට එරෙහිව නිරෝධායන රීතින් යටතේ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර නිරෝධායන නීති රීති සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදමින් මඩකලපුව ආනයිපන්දි පිල්ලියාර් කෝවිලේ විශේෂ දීපවාලි පූජාවක් පැවැත්ුණා. එසේම COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබඳව රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුව වතුකරේ ජනතාව විතා සාමකාමීව තම නිවසේ සිට දීපවාලි උත්සවය සැමරුවේ මේ ආකාරයෙන් Thank you.
මෙතර නිරෝධායන නීති රීති අනුගමනය කරමින් මඩකලපුව තිරුප්පලාරාමන් ශිව දේවාලයේද ඊතා සමකාමීව දීපවාලි උත්සවය සමරනු ලැබුවා. එමෙන්ම තවත් දීපවාලී පූජාවක් බැතිමතුන්ගෙන් තොරව කොළඹ නගරයේ ප්‍රධාන කෝවිල් කිහිපයකම අද පෙරවරුවේ මෙලෙස පැවැත්ුණා. කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව කොළඹ නගරයේ පවතින ඇතම් කෝවිල් වසා දමා තිබෙන ආකාරයද අපට දැකගත හැකි වුණා. මෙතර රට තුල පවතින වත්මන් තත්ත්වය සමග දීපවාලී උත්සවය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව සැමරීමට අදාළව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර තිබෙනවා. රටේ පවතින COVID-19 වෛරස ව්‍යාප්තියත් සමගම අපේ රටේ ආගමික සංස්කෘතික උත්සව ගණනාවක් සුපුරුදු ලෙස පැවැත්වීමට අවසර නොලැබුණාසේම දීපවාලී උත්සවයත් ඒ ආකාරයෙන් වෙනදාමෙන් පැවැත්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ සියලුම ජනතාවගේ ජීවිත ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඒ අනුව පහත සඳහන් නිර්දේශයන්ට අනුකූලව බැතියෙන් යුතුව දීපාවලී උත්සවය සමරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව දැනුවත් කර සිටින්නේ. මෙම දීපාවලී උත්සව සමයේදී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත් උත්සව සමය තුල එක් Hindu භක්තිකයෙකුටවත් වෛරසය ආසාදනයෙන් නොවීමට වග බලාගත යුතුයයි. ජනතාව එක් රැස් නොවි දැනට සිටින ස්ථානවලම රැඳී සිටිය යුතුයයි. කොළඹ ගම්පහ කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයන්ට ආසාදනය පැතිරවීමෙන් වැළකී සිටිය යුතුයයි. දුර ගමන් නොගොස් නිවසේ රැඳී සිටමින් දීපවාලී උත්සවය සැමරිය යුතුයයි. පෞලේ සමාජිකයන්ට මිතුරන්ට සහ නැදයින්ට දුරකතනෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතුයයි. කෝවිල්වල ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයයි. වහා ගිනි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දැත් සනීපාරක්ෂක දියර භාවිතා කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතු වලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා හොඳින් සෝදන්න. අතට අත දීමෙන් සහ වැළඳ ගැනීමෙන් තොරව අයුබෝවන් වනක්කම්යයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම වඩා සුදුසුයි. මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම්වැටි භාවිතා කරමින් සාද නොපැවැත්විය යුතුයයි. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 464 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 10000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එසේම සමස්ත රෝගීන් අතුරින් පුද්ගලින් 11031 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර කොවිඩ් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු කඩුකන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ රෝගය යම් කිසි විදිහකින් වැඩිහිටියෙකුට වයස අවුරුදු 60ට වඩා වැඩි කෙනෙකුට වැළඳුනොත් එහෙම නැත්නම් නිදංගත රෝග තියෙන දිය වැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග වකුගඩු රෝග වගේ නිදංගත රෝග තියෙන කෙනෙකුට මේ රෝගය වැළඳුනොත් ඒ වගේ කෙනෙකුට මේ රෝගයේ දරුණු තත්ත්වයට පත්වීමේ ඉඩකඩ වැඩි. ඒ වගේ අයට ඔක්සිජන් ලබා දීමට සිදු වෙනවා. ඒ වගේම තැරිසත්කාර ඒකකවලට ප්‍රතිකාර ලබා දීමට සිදු වෙනවා. ඉන් ඔබට ගිහිල්ලා සමබොහෝ අවස්ථාවලදී මේ කොවිඩ් 19 රෝගය නිසා මිය යන්නේ මේ වගේ වැඩිහිටියෝ සහ නිදංගත රෝග තියෙන අය. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් වෙනවා ඒ වගේ රෝග තියෙන අය, ඒ වගේ වැඩිහිටි වයසේ පසු වෙන අය හැකියතාක් දුරට නිවසටම ඉඳගෙන සමාජයට පැමිණීමෙන් වළකින එක කියලා. යම් කිසි වෙලකින් රෝග ලක්ෂණයක් මතු වුණොත් මොනවා හෝ රෝග තත්ත්වයක් මේ අවස්ථාවේදී ආවොත් විශේෂයෙන්ම උණ කැස සෙම් ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුව වගේම සමහරවල් මේ වැඩිහිටියන්ට රෝග ලක්ෂණ ඒ වගේ මතු නොවෙන්න පුළුවන්. සමහිත කැම ගැනීමේ කැම අරුචිය ඇඟ ප්‍රාණික වීම ඒ වගේ දේවල් රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ අය කරන්න පුළුවන් මේ අවස්ථාවේදී හොඳම දේ තමයි නිවැරදිම දේ තමයි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. වෛරසය ආසාදනය වූ නව රෝගීන් 464 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා.
එලෙස හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 282ක් ගම්පහ ප්‍රදේශයෙන්ද ආසාදිතින් 43ක් හා කළුතර ප්‍රදේශයෙන්ද ආසාදිතින් 10 දෙනෙකු ඊයේ දින තහවුරු වී තිබෙනවා මිනුවන්කොඩ ඇඟලුම් කම්මලට අයත් කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 3106ක් වන අතර පෑලියකුඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව 9584ක් ලෙස සටහන් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ ඒ අනුව මිනුවන්කොඩ හා පෑලියකුඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 12690ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා බස්නාහිර පළාතෙන් පිටවීම පසුගිය දාසිට තහනම් කෙරුණු අතර එම තහනම හෙට දිනේ සිට ඉවත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතට පැමිණීමට පනවලා තියෙන සංචාරණ සීමාව හෙට දින රාත්‍රියෙන් අවසන් වෙනවා ඒ අනුව හෙට රාත්‍රී 12න් පස්සේ බස්නාහිර පළාතෙන් පිටවීමට අවස්ථාව ලැබෙනවා ඒ වගේම බස්නාහිර පළාත තුලට පැමිණීමට ඕනෑම අවස්ථාවක මේ මොහොතේ උනත් අවස්ථාව තියෙනවා පිටවීම සම්බන්ධයෙන් තමයි සීමාව තියෙන්නේ සීමාව විවත් වෙනවා ඒ අනුව බස්නාහිර පළාත උදේකලා කරපු ප්‍රදේශය ඇරෙන්න අනිත් ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා අසත්‍ය ප්‍රචාර අන්තර්ජාලය හරහා නිකුත් කරන අය විශේෂයෙන්ම මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියට අගතිදායක ලෙස බලපාන අසත්‍ය ප්‍රචාර මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන බවට වාර්තා වෙලා තිබෙනවා විශේෂයෙන්ම සමහර මලමිනි මහාමාර්ගයේ හමුවීම මහාමාර්ගවල යම් පුද්ගලියෝ කොවිඩ් නිසා ආසාදිතව වැටි මිය යෑම මෙවැනි කරුණු මේ සම්බන්ධව බුද්ධ්‍යාංශවලින් සොයා බැලීමේදී වාර්තා වුණේ පෙරේදා වන විට මරණ 47ක් වාර්තා වී තිබුණා එයින් එක් මරණයක් පමණයි මහාමාර්ගයේ සිදු වී තිබුණේ එය යාචකයෙක්ගේ මරණයක් විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ පුද්ගලයින්ගේ රූප සහ ඡායාරූප පෙන්වමින් මරණ රැසක් මේ ආකාරයට සිදු වූ බවට සඳහන් වුණා දැන් මේ පිළිබඳව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා මෙම ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම මගින් ඍජුවම නිරෝධායන ක්‍රියාවලියට බලපෑමක් වෙනවා ඒ තුලින් නිරෝධායන ක්‍රියාවලිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැතිවීම තුලින් කොවිඩ් ව්‍යාප්තිය සඳහා ය වක්‍රව බලපානවා ඒ නිසා මේ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කර එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා මේ අතර බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ වසංගතයේ පැතිර යාමේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම අවදානම් ව්‍යාප්ත වෙලා නැති බව පැහැදිලිවම කියන්න ඕනේ ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාව ඇතුළේ නැත්නම් මහනගර සභා සීමාව ඇතුළේ තියෙන අවදානම් සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට අපේ දැඩි සැලකිල්ල යොමු වෙලා තියෙන්නේ මොකද නගර සභා සීමාව ඇතුළේ ජනාකීර්ණභාවය ඉතාම වැඩි සමස්ත රටේම ජන ගණත්වය එහෙම නැත්නම් වර්ග කිලෝමීටරයකට ජීවත් වෙන ජනගහනය 330ක් 335ක් වගේ වෙද්දී කොළඹ නගරයේ මේ ඇතම් ස්ථානවල ජන ගණත්වය 18-10 සීමාව 20-10 සීමාවට යන අවස්ථා තියෙනවා ඒ කියන්නේ එක වර්ග කිලෝමීටරයක් ඇතුළේ 18000ක් 20000ක් විතර සෙනෙක ජීවත් වෙනවා. ඒතකොට ඒ වගේ පරිසරයක් ඉතාම ගැළපෙනවා මේ කොවිඩ් රෝගය අසාමාන්‍ය ලෙස සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ කියන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන කොළඹ නගරය තුළ තියෙන අවදානම තක්සේරු කළා. ඒකට ගැළපෙන ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුයි කියලා හිතෙනවා. ගම්පහ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පසුකියදා තහවුරු වීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ 160ක් අතුරින් එම පුද්ගලයාගේ පවුලේ ඥාතීන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. සිය පක්ෂයේ පුරෝගාමීන් සටන් වැදුණු අරමුණු අද වන විටත් සාක්ෂාත් කර ගැනීමට අසමත්ව ඇති අතර ඒ වෙනුවෙන් විශාල ජන අරගලයකට ප්‍රවිෂ්ට විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 31 වන ඉල්මහා විරු සැමරුමට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. සෑම අරගලයක්ම ඒ අරගලයේ ඉතිහාසය ලියන්නේ ජයග්‍රහකයා විසින්. ඒ නිසා අපේ පන්තිමේ සතුරන් ජයග්‍රහණේ හේතු කොටගෙන එම 88-89 එම අරගලයට දායකත්වයේ දැක්කූ අපේ පක්ෂේ නිර්මාතෘ රෝහණ විජේවිර සහෝදරයා පිළිබඳව එහි නායකකාරකාදීන් පිළිබඳව ඒ වගේම මෙම අරගලයේ පිළිබඳ විකෘති ඉතිහාසයක් නිර්මාණය කොට තිබෙනවා දේශපාලන ව්‍යාපාරයකට අපි පිළිගන්නවා ඕනෑම යුද්ධයකදී ඕනෑම අරගලයකදී ඕනෑම සිදුවීමකදී සාධනීය ලක්ෂණ මෙන්ම නිසේධනීය ලක්ෂණ ගැබ්වී තිබෙන බව අපි පිළිගන්නවා 88-89 අරගලෙත් එහෙමයි එම අරගලයට අවුරුදු 31ක් ගත වූ වටත් පසුව අදත් එම අරගලයේ උවමනාව
අන් කවරදාටත් වඩා වැඩියෙන් අපි ඉදිරිපිට විද්‍යාමාන වෙමින් තිබෙනවා. එම අරගලයේ මූලික ගති ලක්ෂණයක් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අරගලයක්. එදා ජේ.ආර්. ජයවර්ධන 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට දෙවෙනි සංශෝධන ගෙනලා විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය කරගනිමින් ඒකාධිපතිත්වයේ බලවීරව නිර්මාණය කරා නම් ඒහා සමාන ලෙසම තමන් බලයට පත් වෙනකොට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල ඉක්මවා යමින් නව බලතල එක්රස් කරගන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගන්නවා. එනිසා එදා වගේම ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස පිළිබඳ අරගලයක් අද අපිට ඉතිරි වී තිබෙනවා. තාමත් කටක් කරලා මේ පාලකයන් කියන්න බැරි වී තිබෙනවා. තෝෆා ගිවිසුම අස්සම් කරනවද නැද්ද? ඒ වගේම අපේ රටේ ඉඩම් සම්පත බහුජාතික සමාගමට පවරන එම්සීසී ගිවිසුම දැන් අද්දීනේ කොට වාර්තාවක් ලැබී තිබෙනවා. දැන් තීරණයක් ලබා දිය යුතුයි. දැන් ප්‍රකාශයක් කළ යුතුයි. දැන් තවත් මොනවද කේන්ද්‍රික ගායින්? තාමත් කරකැවෙමින් මුනිවත රකෙමින් කටයුතු කරමින් තිබෙන්නේ මෙම ගිවිසුම අස්සම් කිරීම සඳහා දරන ප්‍රයත්නය. එදා ඔවුන් ප්‍රාර්ථනා කරන දේ අරමුණ තාමත් අපිට සාර්ථක කරගන්න බැරි වී තිබෙනවා. ජයග්‍රහණයට ගෙන එන්න බැරි වී තිබෙනවා. ඒ බරෙන් අපේ හදවත් පෙළඹින් තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ ජයග්‍රහ දිසාවට අපි යායුතුයි. ජයග්‍රහණ සඳහා වෙනස් විය යුතුයි. විශාල අරගල මාවතකට අපි ප්‍රවිෂ්ඨ විය යුතුයි. පාසලක් විවෘත කිරීම සිරකෙවල් දහසක් වැසීමක් ලෙස අපේ පැරණිලන් පෙන්වා දුන්නේ අධ්‍යාපනයේ වටිනාකම ඉතාමත් ඉහළ නිසායි. එහෙත් වසර ගණනාවක් සිට කිසිදු ප්‍රයෝජනක් නොගැනීම හේතුවෙන් දිරපත් වී යන කුරුණෑගල මීතන්වල මහවිදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි කිහිපයක් පිළිබඳ පුවතක් අද අපට වාර්තා වුණා. කුරුණෑගල අධ්‍යාපන කලාපයේ මිතැන්වල මහවිදුහලේ ප්‍රාථමික අංශය දැනට වසර 5ක සිට වැසී ගොස් තිබීම හේතුවෙන් අද වන විට එම පාසලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල් බිහි වී ඇති අයුරුයි මේ. මෙම ගොඩනැගිලි මත්කුඩු සහ මද්රව්‍ය වලට ඇබ්බැහි වූවන් තම තිප්පොල කරගෙනමින් විවිධ අපචාර ක්‍රියා සිදු කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපි ඉගෙන ගත්ත ඉස්කෝලේ තමයි මේ මීතන් වල ප්‍රාථමික අංශයේ මේ පේන්න දෙන්නේ. කවුරු හරි නිලධාරී මහත්තයෙක් ඉන්නවා නම් මේකට මොකක් හරි අපිට වැඩපිළිවෙලක් හදලා දෙන්න පුළුවන් නම් අපිට මේකට කවුරු හරි දායකත්වයක් දීලා ක්‍රීඩාව ගොඩනගා ගන්න අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ග්‍රාම සේවක මහත්වරු සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මොකක් හරි ඒ වගේ වැදගත් දෙයකට මේ ගොඩනැගිලි ප්‍රසස්කරණය කරලා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන ක්‍රීඩාංගණයක් තියෙනවා. ඒ ක්‍රීඩාංගණය අපිට ක්‍රීඩා කරන්න හදා ගන්න පුළුවන්. ඒ වගේ ඇත්ත වශයෙන්ම කිව්වොත් වැදගත් දෙයකට මේ ගොඩනැගිලි මේ භූමිය යොදා ගන්න පුළුවන්. මේ අපරාධේ කැළෑවැදීමින් තියෙන මේ භූමිය අපිට වැදගත් දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල සිසුන් පවා මෙම මිතැන්වල මහවිදුහලෙන් බිහි වී ඇති අතර අක්කර 3ක වපසරියක පිහිට ඇති මෙම ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි මෙලෙස වල් බිහි වීමට ඉන්න නොදී තරුණ සේවා පියසක් ලෙස හෝ සකස් කර දෙන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. මේ ගමට බුද්ධිමත්තුන් ආයෝජනය කළ මධ්‍යස්ථානයක් අද මේ විදිහට ගරා වැටිලා තියෙන්නේ. බිත්ති කඩාන වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ස්ථාන මේ විදිහට ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙලා ගරා වැටෙන්නට දීම ජාතියට කරන මහා අපරාධයක්. ඉතින් මේ ස්ථාන මේ ගමේ සේවා අවශ්‍යතා සඳහා ක්‍රීඩා පිටි ඒ වගේම සේවා පියස් නිර්මාණය කරලා මේ තැන් ප්‍රයෝජනයට ගන්න වැඩපිළිවෙලක් යොදනවා නම් ඒක ඉතාම වටිනවා. මේ ස්ථානේ ජරා ජීර්ණ වෙලා තියෙන ඇත්තටම කිසිම බලදරෙක් මේ වෙනකොටත් කටයුතු කළා නැහැ. ඉතින් වෙනුවෙන් අපි ජනතාව විදිහට හඬන කලා තියෙනවා මේ වෙනුවෙන්. නමුත් තාම මේ වෙනකන්වත් කිසිම ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. කෙසේ නමුත් එයද බලධාරීන්ගේ කඹ ඇදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස දිනින් දින කල් යන අතර අදාළ බලධාරීන් මෙවැනි දේ සම්බන්ධයෙන් නෑසූ කන්ව සිටීමත් විමතියට කරුණක්. එම නිසා කෙසේ හෝ ගම්වාසීන් ඉල්ලා සිටින මෙම ඉල්ලීම කඩිනමින් ඉටු කර දීම අදාළ බලධාරීන්ගේ වගකීමක් වන අතර එය සිදුවන තෙක් සියත අප අවදියෙන් බස්නාහිර සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනේත් මිලිමීටර් 100ට වැඩි ඉතාත් අද වැසි ඇති විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන පිට తాවකාලිකව තද සුළං සහ අකුණු පැවතිය හැකි බැවින් එමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ. ඒ අනුව පවතින කාලුකුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා. දිවයිනේ දැන්ට තියෙන වර්ෂාපතන ගත්තම ප්‍රධාන වශයෙන්ම උදේ කාලයේ තියෙනවා උතුරු සහ නැගෙනහිර වගේ පළාත්වල සාමාන්‍ය වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි දිවයිනේ බොහෝ පළාත්වල තියෙන්නේ අපරභාගී හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ සාමාන්‍යයෙන් සබරගමු, ගාල්ල මාතර, මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව මේ වැසිත් එක්ක තියෙන්න පුළුවන් తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු. එතකොට මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි විශේෂයෙන්ම ජනතාවට මතක් කරනවා. ඉදිරි දින කීපයක් මේ වර්ෂාපතනය මේ ආකාරයෙන් අඩු වැඩි වෙමින් සවස් යාමේ ඇති වෙන වර්ෂාපතනය තමයි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජේෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිට්නි චන්ද්‍රසේකර මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 61 වන විහි පසු වුණා. සසලව ඇත ඔබේ සිත පියවි මගේ සිත වෙනතකද සිතා ජේෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද උදෑසන අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 61. රූපවාහිනී කලාකරුවෙකු මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනීන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය රසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙකු වූ ඒ මහතා මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රැසක් හොබවනු ලැබුවා. එමෙන්ම ගේයපද රචනා කලාවේ වෙනසක් කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිර්මාණ රැසකින් ජනප්‍රියත්වයට පත් වූ නිර්මාණකරුවෙක්. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. යලිත් හමිමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.